අපි සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සමගි ජනබල වේගයේ නිර්මාණය වුණේ යහපාලන ආණ්ඩුවේ ඔන්නෝය කොටස නැති නිසා. ඉතින් යහපාලන ආණ්ඩුව තුල අපි දිගින් දිගටම කෑ ගැහුවා. පහුගිය කාලේ වංචා දූෂණය කරපු අයට දඬුවම් දෙන්නේ. ඒ හින්දා තමයි අපි එදිනෙදා නඩුහන උසාවියක් පවා පවත්වන්න මම එතකොට දූෂණ විරෝධී සහ නීතිය පිළිබඳ කමිටුවේ පාර්ලිමේන්තුවේ සභාපතිවරයා හිටියා. විජේදාස රාජපක්ෂ ඇමතිවරයාත් එක්ක එකතු වෙලා එදිනෙදා නඩුහන උසාවියක් හදාගත්තෙත් ඒකයි. දැන් එතකොට ඒව ක්‍රියාත්මක නොවීම හින්දා තමයි එදා අලුත් දේශපාලන පක්ෂයක් නිර්මාණය වුණේ. එතකොට අපේ නායකයා අපි දැකලා තියෙනවා මෙතෙක් කල නායකයෝ හොරු හිටියේ නැහැ. ඒ කියන්නේ මෙතෙක් කල බැලුවොත් DS සේනානායකලා, සේනානායක පරපුරේ අනිත් අය තීන සල්ලි වීදම් කරා රටේ ජනතාව වෙනුවෙන්. SWRD බණ්ඩාරනායක ඉඳගෙන සිරිමා බණ්ඩාරනායක චන්ද්‍රිකා කුමාරතුංග මේ අය බැලුවොත් එහෙම තමුන්ගේ සල්ලි නැති කරගත්ත අපි දන්නා හොරගොල්ලේ වලව්වේ තියෙන ඉඩම් ටික හරි විකුණ විකුණ දේශපාලනය කරා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ගැනත් අපි හොරෙක් කියලා කියන්නේ නැහැ. මොකද හේතුව එතුමාගේ දේපොළ රෝයල් කොලෙජ් එකට පවරලා තිබ්බා. නමුත් මේ රාජපක්ෂල බලයට ආවට පස්සේ තමයි මේ ජනාධිපතිවරු හොරකම් කරන්න පටන් ගන්න සංස්කෘතිය නිර්මාණය වෙන්න හේතු වුණේ. ඒ හින්දා අපි සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක මේ බලවේගය නිර්මාණය කරන්නේ එක පැත්තකින් ඔහු නිවාස ඇමතිවරයා ඉන්නකොට අදාළ තමුන්ට ලැබෙන වේතනය දීමනා සියල්ලම නිවාස ඉදිකිරීමේ අරමුදලට පරිත්‍යාග කරා රජයේ දීපල පාවිච්චි කරේ නැහැ. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සරත් පොන්සේක මැතිතුමා, ෆීල් මාර්ෂල් තුමා, එතුමා අපි දන්නවා නීති අකුරට ක්‍රියාත්මක කරන කෙනෙක් කියලා. මෙන් මේ සුසංයෝගයේ සංයෝගය තුළ තමයි අපි විශ්වාස කරගෙන ඉස්සරහට වැඩ කරගෙන යන්නේ. අපි අපේ විරෝධත්වය ප්‍රකාශ කරනවා. මොකක් වෙයිද කියන එක අපි දන්නේ නැහැ. මොකද හැම එක එක පක්ෂවල ස්වාධීන පක්ෂ කණ්ඩායමක්, අපි පායක ආණ්ඩුවේ ඉන්න ස්වාධීන පක්ෂ කණ්ඩායමක් අපි සහ එකතු වෙලා අපේ විරෝධය ප්‍රකාශ කරනවා. නමුත් අපි හිතනවා ආණ්ඩුව උපරිම උත්සාහ කරයි හුරු ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලකට ඒගොල්ලන්ගේ කැමැත්ත නිසා දෙපැත් ඡන්ද දෙකක් තියෙයි. ඉතින් ඕකේ ප්‍රතිඵලය බලා ගන්න පුළුවන්.